ගරු ස්වාමීන් වහන්ස, අප නිවසට මහා සංඝරත්නයට ආරාධනා කොට දෙන දානයද, එහෙම නැතිනම් පිණ්ඩපාතයේ වඩින්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට දෙන්නා වූ දානයද වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ? මෙහෙමයි, ආරාධනා දානය කියන කාරණයට වඩා නොනා පිණ්ඩපාත දානය කියන කාරණයේදී සංඝ සමාජයේ ශක්තිය උදෙසා, සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂා උදෙසා ලැබෙන්නා වූ පිටිවහල අතිශේෂ්ඨ. තේරෙනවද? නමුත් ගිහි පින්වතුන්ලාගේ ආරාධනා දානය කියන කාරණේ ප්‍රතික්ෂේප කරන්න බෑ. තේරෙනවද? මොකද ඒකත් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය. කෙනෙක් මැරිලා හත් දවසේ දාන දෙනවා, තුන් මාසේ දාන දෙනවා, අවුරුද්දේ දාන දෙනවා. ඒතකොට ඒක ඒගොල්ලන්ගේ අත්‍යවශ්‍ය අරමුණක්. මැරිච්ච කෙනාට පින් දෙනවා කියන කත් ඒකෙන් බැහැර වෙන්න අපිට බෑ. නමුත් ඒ අන්තයට යා යුතු නැහැ. ඒතකොට ආරාධනා දානේ තියෙන වෙලාවට අතීතයේ හිටිය රහතන් වහන්සේලාත් ආරාධනා දාන වලට වැඩිය, එහෙම නැති දාට උන්වහන්සේලා පිණ්ඩපාත චාරිකාවෙන් තමයි තමන්ගේ සිව්පසේ සොයාගත්තේ. එනිසා නිරේතුරුව පිණ්ඩපාත දානිය තුලින් ඕන අනිවාර්යයෙන්ම භික්ෂූන් වහන්සේගේ ප්‍රතිපදාවත් ශක්තිමත් භාවයට පත් වෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී නිරේතුරුව අපිට කියන්නේ මෛත්‍රී සංඥාවෙන් පිණ්ඩපාතේ වඩින්න කියලා. මෙත්සිතින් මෛත්‍රී සංඥාවෙන් දස දිසාවටම මෙත්සිත පතුරවමින් මෛත්‍රී සංඥාව වඩින්න කියනවා. මොකද අපි යන්නා වූ ගමේ නෝනා සමහර විට දන් දෙන අය ඉන්නවා. දන් දීමට අකමැති අය ඉන්නවා. දන් දීලා පුරුදු නැති අය ඉන්නවා. තේන්නා? එතකොට මේ අන්‍යාගමික පින්වතුන්ලා ඉන්නවා. මේ වගේ මේ විවිධ වූ සමාජයක් තමයි අපි පිණ්ඩපාතේ ගමකට වඩින්නේ. එවැනි සමාජයක අපි නිරේතුරුව මෛත්‍රී සංඥාව අපි තුල ඇති නොකරගත්තොත් නෝනා, එතන භික්ෂුන් වහන්සේ බලවත් අර්බුදයකට පත් වෙනවා. එකක් ඒ පින්වතුන්ලා උපයෝගී කරගෙන අපේ මෛත්‍රී චිත්තය ශක්තිමත් කරමින් අපේ ආර්ය මාර්ගය අපි ශක්තිමත් භාවයට පත් කරගන්නවා. එතකොට ආර්ය මාර්ගයට ශක්තිමත් භාවයට පත් වෙනවා වගේම අපේ මෛත්‍රී චිත්තය නිසාම නොනා අර අප්‍රමාණ ජීවිතයට දානයක් බෙදුවේ නැති මිනිස්සුයෝ පවා අර දානෙට තියෙනා වූ කැමැත්ත වැඩි කරගන්න. සමහර අවස්ථාවන් තියෙනවා අපි ගම්මාන වලට ගිහිල්ලා ගෙයක් ඉස්සරහා වැඩ ඉන්නකොට ඒ ගෙදර මහත්යානෝ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ එයා කවදාකවත් පිණ්ඩපාතයක් බෙදලා නැහැ. දැන් සමහර ගෙවල් තියෙනවා අපි ගිහිල්ලා ගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා, පළවෙනි මාසෙත් ඉන්නවා, දෙවෙනි මාසෙත් ඉන්නවා, කවදාකවත් ඒගොල්ලෝ දානයක් බෙදන්නේ නැහැ. මොකද ඒගොල්ලන් දානයේ ආනිසංස පක්ෂයක් දන්නේ නැහැ. දන් දෙන්න ඕනේ කියලා ජීවිතය තුලේ පුරුද්ද ඇති කරගෙන සාංශාරිකව වඩාගෙන ඇවිල්ලා නැහැ. එතකොට අපි නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ අපිට විනයක් පනවනවා පිණ්ඩපාත යද්දී. ඒ විනයක් පනවන්නේ අපිට මේ සුමානේ ගෙදෙට්ට ගිහිල්ලා දන් නොලැබුණත් අපි ආයිමත් ඊළඟ සුමානෙත් ගෙදෙට්ට යන්න ඕන. දන් නොදුන්නා කියලා අපිට ඒකේ මගහැරලා යන විදියක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා අද මේ ගෙදරින් පටන් ගත්තනම් අපි ගෙවල් පහකට ගිහිල්ලා නතර කළා නම් ඕන, ඊළඟ දවසේ 6 වෙනි ගෙදර ඉඳන් අපි ආයිමත් පිණ්ඩපාතේ පටන් ගන්නවා. ඒ කියන්නේ කොතැනකවත් මගහැරලා, එහෙම නැත්නම් හොඳ තැන් හොයාගෙන, මේ ශාස්ත්‍රීය තැන් හොයාගෙන යාම පිණ්ඩපාත චාරිකාවේදී විනයෙන් බුදුරජාණන් වහන්සේ අපිට තහනම් කළා තියෙනවා. ඉතින් මේ සෑම කටයුත්තක් තුලදීම පිණ්ඩපාත චාරිකාවේදී ඕන එක පැත්තකින් සංඝයාගේ ගුණාත්මක භාවය වැඩි වෙනවා. සංගයක් මොකද අපි අනිවාර්යයෙන්ම කුටියෙන් එළියට බහිද්දී අනිවාර්යයෙන්ම මෛත්‍රී සංඥාවෙන් තමයි එළියට බහින්නේ. ඒකේ ඒ ගමේ ස්වභාවයන්ට අනුවයි අපි ඇති කරගන්නේ. ඒ ගමේ අය දානෙන් යම් දුර්වලභාවයක් තියෙනවා නම්, සද්ධාවේ යම් දුර්වලභාවයක් තියෙනවා නම්, සංගයා කෙරෙහි යම් සැකසහිත දේවල් ඇති කරගෙන ඉන්නවා නම්, නිරේතුරුව අපි මෛත්‍රී සංඥාවෙන් තමයි ගම තුල සැරිසරන්නේ. ඒ මෛත්‍රී සංඥාව තුල සැරිසරද්දී නිරේතුරුව මර ගිහි පින්වතුල්ලා සංගයා කෙරෙහි ප්‍රසාදය ඇති කරගන්න. ප්‍රසාදය ඇති කරගෙන සංඝයා කෙරේ නැති සද්ධාව ඒගොල්ලෝ ශක්තිමත් කරගන්නවා. නැති සද්ධාව ශක්තිමත් කරනවා. ඒතකොට සමහර ගම්මාන තිනවා ඒවැ කාන්තාපක්ෂේ ක්‍රියාකාරීත්වය වැඩි. දන් දෙන්න ඒගොල්ලෝ කතා කරන්න උත්සාහ ගන්නවා. ඒ වගේ කාන්තාපක්ෂේ තියෙනා වූ සහභාගීත්වය වැඩි වෙන තැන අන්න අපි එතනදී නිරේතුරු අසුභ සංඥාව නැත්තම් පිළිකුල් සංඥාව මරණානුස්සතිය වගේ සංඥාවකින් තමයි වැඩි. එවැනි තැනක අපි මෛත්‍රී සංඥාවෙන් වැඩිම සුදුසු නැහැ. මෛත්‍රී සංඥාවකින් වැඩිම සුදුසු නැහැ. මොකද මෛත්‍රී සංඥාවෙන් වැඩම කළොත් නෝනා අනිවාර්යයෙන් මේ භික්ෂුන් වහන්සේ අවබෝධාත්මක තැනක නැත්තම් දුර්වලභාවයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම අපි පිණ්ඩපාතයේ වඩිද්දී ඒ ගමේ ස්වභාවයට අදාළව අපේ සංඥාව අපි වෙනස් කරගෙන වඩින්න. ඒ වඩින්නේ එකක් අපේ ආරක්ෂාව උදෙසා, දෙක අපි තුලින් ඒ අයගේ ආරක්ෂාව ශක්තිමත් කරලා දෙන්න. එතනදී පිණ්ඩපාත චාරිකාව තුලින් එක පැත්තක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ සංඝයාගේ උතුම් චර්යාවක් අපි ආරක්ෂා කළා වෙනවා. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසා එතනින්ම අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගන්නවා. දෙවනුව නිරේතුරුවම ඒ තුලින් ගිහිපින් උතුල්ලාගේ ආකර්ෂණය තෙරුවන් කෙරෙහි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නයේ සංඝරත්නයේ කෙරෙහි, දානය කෙරෙහි සද්ධාව වඩා වැඩි දියුණු කරගන්නවා. ඒ නිසා පිණ්ඩපාත චාරිකාව කියන දේ නෝනා ශාසන අර්ථයන් ශක්තිමත් කිරීමට ලොකු පිටිවහලක්.
වෙන. එතොට බුදුරජන් වහන්සේ මේ අනාගත සංඝසාසනය ඇතිවෙන දෙවැනි බය හැටියට තමයි කිව්වේ සංඝයා පිණ්ඩපාත චාරිකාවෙන් වැලකිලා ආරාධනා දාන බාර අරගෙන ඉන්නවා කියලා. පිණ්ඩපාත වැඩිමක් කරන්නේ නැහැ. එතොට තුන්වෙනි බය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයා ආරණ්‍ය ගතෝවා රුක්කමූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා කියන මේ ආරණ්‍ය රුක්කමූල සුඤ්ඤාගාර වලින් බැහැර වෙලා නගරේ සුන්දර සුන්දර ආවාස පන්සල් හදාගෙන ජීවත් වෙනවා කියලා. හතරවෙනි බය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝයා එකම සීමාවේ, එකම එකම පන්සල් සීමාවේ සාමණේරීන් සමග ජීවත් වෙනවා. ඒ කියන්නේ පැවිදිභාවයට පත් උනා වූ සාමණේරීන් කාන්තාපක්ෂයත් එක්ක මෑණියන් වහන්සේලාත් එක්ක එක පන්සල් සීමාවේ ජීවත් වෙනවා. ඒ හතරවෙනි අනාගත බය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පස්වෙනි අනාගත බය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ සංඝයා එක ආවාස ගෙදර එක කුටියේ සාමණේරලත් සමග ගිහි පින්වතුන්ලා සමග ජීවත් වෙනවා කියලා. තේරෙනවද? මේ කාරණා පහ අනාගත මේ ශාසනයේ සංඝ සමාජයේ පිරිහීම උදෙසා සකස් වෙන අනාගත බය පහක් කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මෙදි දේශනා කළා තියෙනවා. තේරෙනවද? එහෙනම් ඉතින් සංඝ සමාජයේ තුල නොනා ඔබතුමිය ප්‍රශ්නයක් යොමු කළේ ගිහි පින්වතුන්ලාගේ අවස්ථාවයක් උදෙසා මුදල් අරමුණු කරගෙන පිණ්ඩපාතේ වැඩිම කියන කාරණය මේවා හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක්. නමුත් නෝනා ඒ ස්වාමින් වහන්සේලා ඒ සිද්ධිය සිද්ධ කිරීම තුළ අනිවාර්යයෙන්ම විනය විරෝධී කාරණයක් සිද්ධ වුණා. ප්‍රතිමෝක්ෂයේ දුර්ලභභාවයක්. නමුත් උන්වහන්සේලාට පුළුවන් ඒ පිණ්ඩපාත චාරිකාව කරලා රැයට පන්සලට වැඩම කරලා තවත් උපසම්පදා භික්ෂුවක් හමුවේ ඇවැද්දෙසලා ඇවත පිරිසිදු කරගන්න. ඇවත පිරිසිදු කරගත්තාය කියන කාරණයෙන් විපාකට එන අකුසලේ නවතින්නේ නැහැ. අකුසලේ විපාකෙට එනවා. ඒ වගේම සමාජය තුළ සංඝයා කෙරෙහි ඇති කරගත්තා වූ යම් සැකයක් අප්‍රසාදයක් තියෙනවා නම් ඒකෙන් මිදෙන්නේ නැහැ. මොකද සමාජයේ අප්‍රසාදය ඇති කරගත්තා. ඉතින් ඒ නිසා ඔය தත්ත්වේ නෝනා අපිට ධර්මානුකූලව විග්‍රහ කරද්දී ඇත්ත වශයෙන්ම ඔවැනි தත්වයක් සකස් වෙන්නේ මුළු මනුස්ස සමාජයේම තියෙනා වූ අකුසල් සංස්කාරයන් නිසා. තේනල් අකුසල් සංස්කාරය නිසා වෙන දෙයක් නෙමෙයි. ඒතොර සමාජයක් ගණිද්දී අනිවාර්යයෙන්ම දේශපාලනය කියලා රාජ්‍යයක් කියලා එකක් තියෙනවා, ආගම කියලාත් එකක් තියෙනවා. මේ දෙකේම කාර්යභාරයන් දෙක වෙනස්. රජයක කාර්යභාරය විය යුත්තේ රටට අවශ්‍ය තියෙන නීතිය සාමය ඇති කරන්න ඕනේ, නීති පනවන්න ඕනේ, මුල්‍ය පරිපාලනය කරන්න ඕනේ, බදු මුදල් එකතු කරන්න ඕනේ, ජනතාවගේ සුබසාධනය සිද්ධ කරන්න ඕනේ. ඒක රාජ්‍යයක තියෙන වගකීම. නමුත් ආගමක තියෙන වගකීම වෙනස්. එතන ආගමේ වගකීම වෙන්නේ ජනතාවගේ ගුණාත්මක පක්ෂය වර්ධනය කිරීම. ජනතාවගේ තියෙනා වූ අධ්‍යාත්මික ශක්තිය ඇති කරලා, ජනතාවගේ සදාචාරාත්මක බව ශක්තිමත් කරලා, ජනතාවගේ මෙලව පරලව සැප දියුණුව ඇති කරලා, ජනතාවට නිවන් මාර්ගය සාක්ෂාත් කරලා දීලා ඒ අධ්‍යාත්මික පැත්තෙන් යන්නා වූ වගකීමක් තමයි ආගම කියන කාරණයට තියෙන්න ඕන. එතකොට මේ වගකීම් දෙක මේ දෙපාර්ශ්වයේ දුර්වල කරන තැන අවසානයේ මුළු සමාජෙම විනාශභාවයට පත් වෙනවා. තේන්න? ඒ නිසා නිරේතුරුවම නොනා රටේ දේශපාලනය කියන තැන රාජ්‍ය කියන තැනින් සිද්ධ වෙන්නා වූ වගකීමේ බරපතල දුර්වලතාවය තියෙනවා. ඒ දුර්වලතාවය නිසායි මෙවැනි ප්‍රශ්න මතුවෙන්නේ. නමුත් ආගමේ පැත්තෙන් නොනා මහා සංඝරත්නය වේවා, ක්‍රිස්තියානි පල්ලියෙන් වේවා, මුස්ලිම් පල්ලියෙන් වේවා, ඒ ආගමික පක්ෂයෙන් වෙන්නා වූ වගකීම් වල කොතැනකවත් දුර්වලභාවයක් සකස් වෙලා